මෞබිමේ සුඳුරු තැන් තුලින් 2020 අලුත් අවුරුද්දට මුලින්ම ඔයගොල්ලන්ට සුභපතුම් එකතු කරන්න කැමතියි. අපි ඉතින් මේ නව වසරේ මුලින්ම කරන්න යන වීඩියෝ එක කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔයාලත් එහෙනම් අපි සමගම රැඳිලා ඉන්න මොකද්ද මේ වීඩියෝ එක කියලා බලන්න. අපි දැන් මේ ඉන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ. ඉතින් අද අපි මේ යන්න හදන්නේ ලස්සන දිය ඇල්ලක් බලන්න. ඉත ඈත අතීතයක් තියෙන මේ දිය ඇල්ල ගොඩක් දෙනා අතර සැඟවිලා තමයි තිබුණේ. ඉතින් අද වෙන විට ගොඩක් දෙනා අතර මේ දිය ඇල්ල ජනප්‍රියයි. එහෙනම් අපි ගිහිලා බලමු මොකද්ද මේ දිය ඇල්ල කියලා. තමයි මී යන්නේල්ල සොයා යන ගමන. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොළඹ නුවර දුම්රිය මාර්ගයේ. ඕගොල්ලොත් මේ මීයන් ඇල්ල බලන්න එනවා නම් කොළඹ කොටුවෙන් 5:55ට තියෙනවා උදේ පොඩි මණිකේ දුම්රිය. ඒ දුම්රියේ නැගලා ඕගොල්ලන්ට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට උදේ 8 වෙද්දී එන්න පුළුවන්. ඉතින් මේ දවස්වල එනවා නම් ටයිම් ටේබල් එක චෙක් කරලා තමයි එන්න ඕනේ. මොකද මේ දවස්වල කෝච් ටිකක් අඩුයි ඒක හින්දා. ඉතින් ඕගොල්ලෝ මේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ ඉඳලා පයින් තමයි මේ මීයන් ඇල්ලට යන්න ඕනේ. මම දැන් මේ යන්න හදන්නේ මේ අඩිපාර දිගේ පරණ දුම්රිය පාලම පැත්තට. ඉතින් මේක ටිකක් අසීරු ගමනක්. एक පැත්තකින් තියෙන්නේ ප්‍රපාතයක් අනිත් පැත්තෙන් තියෙන්නේ පර්වතයක්. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මීයන් ඇල්ල කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතෙන්ට આવොත් ලස්සන දර්ශනයක් දැක බලා ගන්න පුළුවන්. ඇහැතින් පීතලා තියෙන කඳු පන්ති රාශියක් මෙතෙන්ට આવොත් ඔයාලට බලන්න පුළුවන්. දෙවනගල පන්සල, උතුවන් කන්ද, බගතලේ කන්ද වගේම සාමස්සර කන්දත් මෙතෙන්ට આવොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තවත් කඳු පන්ති රාශියක් මේ වටේටම තියෙනවා. ඔන්න අපිට මුලින්ම හම්බුණා මීයන් ඇල්ලේ එක් කොටසක්. ඉතින් ප්‍රධාන දිය ඇල්ල තියෙන්නේ ඉස්සරහා. මේ තියෙන්නේ අපි යද්දි මුලින්ම හම්බ වෙන ඇල්ල. ඔන්න අපි මීයන් ඇල්ල ළඟටම ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් සද්දෙත් ඇහෙනවා. ඔගලොත් එන්න යම් මාත් එක්ක.
ඉතින් වැස්ස දවසක්. ඉතින් ඕගොල්ලන්ට පේනව ඇති අද මීයන්නැල්ල ජල මට්ටම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වතුර සැරයි. ඒ වගේම තමයි මේ අවට සුළං හුළඟක් ගොඩක් තියෙනවා. ඉතින් අනිත් දවස්වලට මීයන්නැල්ල කියලා කියන්නේ වැඩි ජල ධාරාවක් නැති ඇල්ලක්. ඉතින් අද ඇවිල්ලා ගොඩක් වතුර මට්ටම තියෙනවා. ඉතින් අද වගේ දවසක ආවත් ඕගොල්ලන්ට තවත් ලස්සනව මේ ඇල්ල බලන්න පුළුවන්. මීයන්නැල්ල ආරම්භ වෙන්නේ අලගල කන්දෙන්. ඉතින් ඉත අතීතයේ මීයන්නැල්ල කියලා කියන්නේ ලංකාවේ තිබුණු උසම දිය ඇල්ලක්. ඒ වගේම තමයි ඒ දවස්වල මේ මීයන්නැල්ල එක ඇල්ලක් විදිහට තමයි පහළට ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. අද වෙන විට මේ මීයන්නැල්ල ඇලි දෙකක් බවට පත් වෙලා තියෙනවා මීටර් 50ක පමණ පරතරයකින්. ඉතින් ඕගොල්ලන්ට මෙතෙන්ට ආවොත් ඒ ඇලි දෙකම දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇල්ලේ උස මීටර් 30ක් විතර වෙනවා. ඉතින් අද ජල මට්ටම වැඩි හින්දා අර කුහරේ ඇතුලේ ඉඳන් අපිට ෆොටෝ එක ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි කුහරේ ඇතුලට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අම දැන් මේ ඉන්නේ උඩරට දුම්රිය මාර්ගයේ 5A කියන උමං මාර්ගයේ ඉස්සරහා. ඉතින් මේ දුම්රිය උමං මාර්ගය තමයි ශ්‍රී ලංකාවේ දැනට තුන්වැටියට දිගම දුම්රිය උමං මාර්ගය. මේකේ දිග මීටර් 400ක් පමණ වෙනවා. ඉතින් මේ දුම්රිය උමං මාර්ගයේ පිහිටලා තියෙන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයක් කඩිගමුව දුම්රිය ස්ථානයක් අතර. ඉතින් ඔයගලන්ට බැලු බැල්මට පේනව ඇති ගොඩක් අන්ධකාරයි මේ ඇතුළ. ඉතින් මේ උමං මාර්ගයේ ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ට වම්මත පැත්තට වෙන්න තියෙනම කුහරයක්. ඉතින් මේ කුහරේ ඇතුළට ගිහාම ඔයගොල්ලන්ට ලස්සන දර්ශන ගොඩක් දැක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ උමග ඇතුළට ගිහිල්ලා ඒ කුහරේ ඇතුළට යන්නේ කියලා. ඔයාලා මේ දුම්රිය මාර්ගයට පිවිසෙන්න කලින් මෙහි දුම්රිය ගමන් ගන්න වේලාවන් පිළිබඳව දැනගෙන ඉන්න. මොකද නැත්තම් අනතුරුදායකයි. මෞබිමේ සොඳුරු තැන් අපේ YouTube channel එක ඕගොල්ලෝ දැනටම subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න. ඒ වගේම තමයි bell button එකත් ඔබන්න. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳයි කියලා ඕගොල්ලෝ හිතනවා නම් ඒකට like එකක් දාලා ඕගොල්ලෝ මේ දියැල්ල ගැන දන්න තොරතුරු නොදන්න අයට දැනගන්න අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් මේ වගේම ලස්සන සුන්දර දසුනකින් ආපහු හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.